හැබැයි අද ඈත ගම් දනව් කරාම එක පැතිරිමින් තිබෙනවා. පූජා නගරයයි හඳුන්වා දුන්නු අනුරාධපුරය අද මද්‍රව්‍ය වලින් ව්‍යාප්ත වෙච්ච නගරයක් බවට පත් වී තිබෙනවා. අපේ ශිෂ්ටාචාරය උරුමකම් තියනවා යයි කියලා අපිට පෙන්වා දුන්නු දඹුල්ල අද මද්‍රව්‍ය වල ගොදුර බවට පත් වී තිබෙනවා. ඈත ගම් නියම් ගම් පරා පැතිරිමින් තිබෙනවා. අපි ඔබට සහතිකයක් දෙන්නම්. මේ මද්‍රව්‍යයත් මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් අතර ඉතාමත් කිට්ටු සබඳතාවයක් තිබෙන්නේ. අපි මුළුමනින්ම මේ මද්‍රව්‍යයත් සංවිධානාත්මක අපරාධ කල්ලිත් මැඩපවත්වන සහතිකයි. අපිට කිසිවෙක් සමග බැඳීමක් නැහැ. මතකද බලන්න. කිසිවෙක් සමග බැඳීමක් නැහැ. කිසිවෙක් සමග සබඳතාවයක් නැහැ. කිසිවෙක්ගෙන් සහාය අරගෙන නැහැ. එනිසා අපි මද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන සංවිධාන අපරාධ කල්ලිවල නිරත වෙන කිසිවෙකුට අපි ණයත් නැහැ, බයත් නැහැ. මේ වැඩේ අපි කරමු. ඒ වගේම අපේ පැරණි දේශපාලනය ජාතිවාදී ගොදුරු බවට පත් වී තිබුණා. කාරුණ්‍යයේ ලේ එද අවුස්සනවා, හදවත පාසාරු කරනවා, කැකෑරෙන වෛරයක් හදනවා ජාතිවාදී මත. අපි පහුගිය දශක එකහමාරක් දෙක වගේ කාලයක අපි දැක්ක මේ තරුණ පරම්පරාව වෙලාගෙන මොනතරම් ප්‍රමාණයක මේ ජාතිවාදය පතුරුමින් ඉන්නවද කියලා. එනිසා කක් කියන ලේ නේද අවුස්සමින් තිබුණා. හැබැයි 2021-22 අපේ රටේ තරුණ පරම්පරාවන්ගේ නැගිටීම පෙන්වා දෙනු ලැබුවා. ජාතිවාදයේ මොනතරම් පරාජිත අදහසක්ද, ජාතික සමගිය මොනතරම් දියුණු අදහසක්ද කියන එක 2022 අවුරුද්දේ තරුණ පරම්පරාව අපේ රටට නායකත්වය දීලා පෙන්වා දෙන්න ලැබුණා. එනිසා අපිට පැවරී තිබෙන්නේ අනේකා හුදකලා කරන තාරුණ්‍යයක් නෙවෙයි. ඔහු දෙමළ වීම නිසා හුදකලා කිරීම, ඔහු සිංහල වීම නිසා කෝප කිරීම, ඔහු මුස්ලිම් වීම නිසා වෛරය පැතිරීම, මෙහෙම එකක් නෙවෙයි අපිට තිබෙන්නේ. අපිට තිබෙන්නේ මේ සියලු දෙනා අතර ජාතික සමගිය නිර්මාණය කිරීම. මා පසුගියදා යාපනය කරලද ප්‍රකාශයක් විකෘති කරමින් රනිල් වික්‍රමසිංහ පරණ මඩගොහරු අවුස්සමින් ඉන්නවා. රනිල්ට ඇති තරම් ගඳ ගහන තරම් ඒ මඩ නා ගන්න පුළුවන්. මා දෙමළ ජනතාවට එරෙහිව ප්‍රකාශයක් කළා යෙහි ඔහු පැරණි මඩේ ගිලමින් තිබෙනවා. ගඳ ගහන තරමටම ජාතිවාදී මඩ ඔහුගේ ශරීරයේ පුරා තවරගෙන තිබෙනවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා, අපි අතර දේශපාලන වෙනස්කම් මොනවා තිබුණත් සුමන්දිරන් ගරු මන්ත්‍රීවරයා රනිල්ට හොඳම පිළිතුර ලබා දී තිබෙනවා. අපි ජාතිවාදයට නොවැටෙන මිනිස්සු. ඉතාමත් අසීරුම අඩියේදී පවා ජාතික සමගිය කොඩිය බිම වැටෙන්න නොදී අල්ලගත්තු මිනිස්සු, අත් නොහැරපු මිනිස්සු. එනිසා ඡන්දයක් වගේ එහිකට මේ රටේ කවර පුරවැසියෙක්වත් විශ්වාස කරන්නේ නැහැ අපි ජාතිවාදී ගොදුරු බවට පත් වෙවි කියලා. අපි පත් වෙන්නේ නැහැ. අපි විශ්වාස කරන අනාගතය රඳාපවතින්නේ එකිනෙකා අතර සතුරු භාවයෙන් නෙවෙයි. අනාගතය රඳාපවතින්නේ එකිනෙකා අතර වෛරයෙන් නෙවෙයි. අනාගතය රඳාපවතින්නේ එකිනෙකා අතර කෝපය උසුගන්වන වදන් වලින් නෙවෙයි. අනාගතය රඳාපවතින්නේ සෑම කෙනාටම ගෞරව කිරීමෙන්, සෑම කෙනාගේම අනන්‍යතාවයන්ට නිසි පිළිගැනීම ලබා දෙමින්, සෑම කෙනාටම සහෝදරත්වයේ වැළඳගත හැකි සමාජයක් නිර්මාණය කිරීමෙන්. අපි කවර මොහතකවත්
ඒ අධිස්ථානය අත් නොහැරපු මිනිස්සු. ඒ අධිස්ථානය වෙනුවෙන් හැම මොහොතකම පොරබදපු මිනිස්සු. නිසා ජාතික සමගිය කොඩිය හැමදාමත් ඉහලින් ඔසවා ගත්තු මිනිස්සු. එනිසා මා හිතනවා දෙදස් විශ්යක විසි දෙක වසර පැති ගණනාවකින් වැදගත් වසරක්. ඒකේ මා දකින ජයග්‍රහාමිදේ තමයි ගතානුගතික සාම්ප්‍රදායික ජාතිවාදී මඩගොහුරුව මේ රටේ තරුණ පරම්පරාව විසින් එද සුද්ධ කරදාලා ජාතික සමගයේ තියෙන වටිනාකමත් ඒ ගොඩනැගීම පිළිබඳ අධිස්ථානයත් ඔබ පෙන්වා දී තිබෙනවා. එය ඉදිරියට ගෙන යන්න ඒ තමයි අපේ අනාගතයේ සුරක්ෂිත භාවය. විතරක් නෙවී අරගලයේදී අපේ තරුණ පරම්පරාව සක්‍රියව මැදිහත් වෙච්ච අය ඉන්නෝ. සක්‍රිය මැදිහත් වෙන්න බැරි වුණත් ඈතින්නම් සුබ පතපු අය ඉන්නෝ. හැම දෙනම්ම අදිස්ථාන සීලීත්වයකින් ඒ දේශ බලාගෙන හිටියා. හැබැයි අවසන් ප්‍රතිඵලය පිළිබඳව කවුරු සතුටු වන්නේ නැහැ. ඒ අවසන් ප්‍රතිඵලය කම්පනයක් ගෙන දී තිබෙනවා. සමහර අයට ඒ අවසන් ප්‍රතිඵලය යම් මානසික බිඳවැටීමට හේතු කොට තිබෙනවා. සමහර අයට ඒ අහිතකර ප්‍රතිඵලය අත්තර දාන්න බලකර තිබෙනවා. සමහර අයට ඒ අහිතකර ප්‍රතිඵලය ඒක විසින් මගහරින්න බල කරලා තිබෙනවා. හැබැයි අපි කියනවා මගහරින්න නෙවෙයි, අත්තරින් නෙවෙයි, පසුබෑමට ලක් වෙන්නේ නෙවෙයි. ඔබ ඉද අපේක්ෂා කරන ලද එහි ප්‍රතිඵලය අනිවාර්ය ලෙස ළඟා කරගන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න ඒ දිසාවට මේක හරවමු. ඒ වෙනුවෙන් සිළු දනට එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුතිය හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.